ංකාව නටයින හාචායරු දන් ැ න්ද ටිකතම අපි අද ඉස්සෙල්ලම කියන්න. ලංකායි බට කෙලෙට ගේල් රලා රට බල ල ට න්න අද ල්ලට ැල් රට බලොටේ රට බලට කැ බල තම ලංකා හිට බල්ලති ලංකාවේ දේක බ බල්ලොටි තමයි දැන් පාට බෑලට අයින්වලට වෙලා යින්නේ රටවල්ල හිටේ ජංගල්ල එක හිට ජංග ල ි ම ද ග ගතතිි මුසයාග ැල් ගෝතතිි මනුසයත් එක යාලුවේෙනවා. යාඩු වෙලා ෝතයක මනුස හටිකිවේ ඉස්සල්ලාම සතහා පිලිස්ුවනන් ඒක පලවැනි කොටස මට දීප එදා වගේම තමයි අද පලවැනි කොටස ඉස්සෙල්ලාම දෙයාට දීලොවන පරිභෝජනය කරන්න ඒක නිසා යා තමයි පලවැනි පරිභෝජකයා බවට පත්වෙනවා ඇටේ හහිවෙච්චවත් නැති ගැට පෙල ගාන උඩට උඩට ගහලිවෙරලා ගේනෝ ඊත ඊතෙල ගෙනල ට ගාන අඹුවලට අපි ඔහේලට කෑම ගෙනල්ල දෙන්නන් ගේදර හතර මුල්ලෙම එල්ලුවා වීකරල් මිටි හතර ඇත්තර මොගොල් දන්න ද ොගල්වට ත්හම්බුණේ කොහොම කියෙ එක මේ සමාජයේ කොහමද බත්වලට බත් කියන ආහාරය කොහොමද ආවේ. කවුද දුන්නේසාස් දවස්ක් පින්සාර TVවී නර්මෙන ලක්වාසී ලෝකවාසී සීලොම් දෙන ට දි පටන්ගන්න යන්නේ අපි විශේෂ වැදගත් මාතු පිල් බඳ අපිසාකච්චා කරවා එකන පැක් වගේ කාල ඇතුලට ඔගුලොත්තක පසාච්චා කර බාපරත්යෙනවාකැන්නේ අද දවස වෙනකොට අපේ රට සමාජය ලොකු අරබුදර් ඇසකට ලක්වෙලායින කානයක් ඒ කාලවකල් ලොකු ප්‍රශ්න කරනාවක් තියෙනවා පලවැනිම දේතමයි අපි මේකෙද මේ අපි ගත්තයිම් පස්සේ බෞතරයක් සිංහල බෞද්ධ කැන බෞද්ධ ජනතාව සිංහල කෑල්ල කත්තෙ දාලාපතා කරමු බෞද්ධ ජනතාව එතකට බෞද්ධ ජනතාව බෞද්ධ ඉතිහාසේ ගත්තයිම් පස්සේ බෞද්ධ ඉතිහාසේ පටන්ගන්නේ මනුස්්‍යයාගේ සරීර සෞකයට මෝල් තැන දෙන සමාජ ක්‍රමයක අරම්භයක් හැටියර තමයි බද් තිහාසටන්ග ෞද්ධ හාසට ඉස්සල්ල ගෝත්‍රක ඉතිහාසේ ඉඳලාම ගෝත්‍රක ඉතිහාසේ සාක්ෂ සලකුණු තොරතුළු වලින් කියනවා ලාංකය සමාජය සුකිතමුදිත ඊළඟට මේ පිරිහුණේ නැති සාරීර සෞකයෙන් පිරහුණේ නැති රෝගී තත්ත්යෙන් රෝගීන් බවට පත්වන නැති කාය ශක්තියෙන් වර්ධනය වෙච්ච හොද ජන සමාජ පිහිට එටපු භූමියයක් කියලා තමයි ලංකා භූමිය හඳුන්න්නේ ඉතිහාසේ ඉඳල හැබැ දවනකට ගත්තන් පපස මේ එක හත් පසම වෙනස් සත්යක්යටි ඒකන නිසා අපි මෙන්න මේ මාතෘකා එකන්නේ අපි ඇයි ලෙඩඩුන් බවට පත් වුණේ කියන මාතෘකාවතම මාතෘකාව යටතේ තුම මේ අ අපි සාකච්චා කන ඒ එක නිසා අපි සාකචාේද ගොඩක් ඕගොල්ල හිතුවේ නැති ඔගොල්ල කල්පනා කළේ නැති ගොල්ල අවබෝධරගත්තේ නැති ලංකාවේ මහාචාර්යවරු දන්නේ නැති කතන්දරටිය කද කියලා විසේසේම ලංකාව දැනටන්න මහාචාරයර දන්න ැති කතන්දරටික්ත්ම අපි අද ඉස්සෙල්ලම කියන්න මං මේ පටන්ගන්නවා ඉස්සෙල්ලම් හෙම තුන් සූත්‍රය කියල ගත්ති න ලංකාරය පිරිත් පපොතේති යනු තුන් සූත්‍රය කියලෙක මෙ තුන් සූත්‍රය පලම සූත්‍රම මහමග සූත්‍රය කියල කියන මංගලක ංගල කරනුුවලි කිය මංගල කරනු වලදී එක ගාථාවක් තියෙනවා දානංච ධම්ම චරියාාච ඥාතක්ඥා සංයම අපපමාදෝ දම්මේසූ ඒ තම් මංගල මුත්තම එකනෙ දානංච ධම්ම චරියාාච ඒකේ අරමුණ තමයි මේ දන් දෙන්න තියන එක නෙවේ දන් දෙන්නවා කියන එක අරතයක් තියෙනවා හැබැයි දානය කියල කියන දාන දෙකත් තියනවා ූජකයින්ට ශ්‍රමණ බ්‍රහ්මටඋන්ට දෙනදානය එකක් යාජකන්ට දුගීමගේට දෙනදානය තව එකක් සතාසිවූපාවට දෙනදානය තව එකක් ඒවගේම ගහ කොල මනුස්ස සත්‍යයාට සහ නිත් සත්තුන්ට දෙනදානය තව එක. එතකට මේ ධනය ගහ කොල සතා සිවූපාවෙන් අපිට ලැබෙන දෙවලු දානයටයි. එතට මේ දානය අප පරිභෝජන කරණය එක ක්‍රමවේදය මකක්ද කියලා තමයි අද අපි සාකච්චා කරන මේ දානය කියනක අපිට ලැබෙන දේවල් කොහමද අපි පරිබෝජනය කරන්න කෙළ ඒනි සමේ ස්වබාදහමට අනුව ලැබෙන දේ පරිබෝජනය කළ යුතුයි කියෙ තමයි දානච දම්ම චරයාාචා ඥාතකානච සංයම අපපමාද දම්මේසු එතම් මංගල මුත්තම ඒක මංගල කාරණයක් කියල කියන මේ දානය අපිට ලැබෙන දේ අපි පරිබෝජනය කිරීම, ංගල කරුණක් අනුව පරිභෝජනය කළොත් මංගල කරුණක් සිද්ව වෙනොයි අවමංගල කරුණනක් අනුව පරිබෝජනය කළොත් අවමංගල කරුණනක් සිද්ධ වෙනවාය පරාාවව සූත්‍රයේද පිරීමට හේතු වෙනවායි කියෙට එක ස්තරන ඒක නිසා මේක මේ පිරිත් පොතේ මේ තුන් සූත්‍රයේ මහාමංගල සූත්‍රය බෞද්ධ සමාජයන්න කටියයවගේම ක්‍රස්්ටානනි සමාජයන්න කටයත් වෙනත් සමාජල ඉන්න කටියය මේ හොඳට දන්නවා ඒයිඒ සමාජල ඉන්න කට්ටියට බඩ බෞද්ධ සමාජලයින්න කටය ොඩත්තුරටම මහ ං සූත්‍රය ගේ කියෝලති. යිට් එහන අපි යමුූ ස් ම ොො ක සා චාරන ගොල්ලගෙන් පොඩ ප්‍ර්යක් හන ත් පර දෙෙකතුනට ප්‍ර්නක හනු ඇත්තරම ඔගොල්ල දන්නවද ඔොල්ලට බත් හැම්ුණනේ කහොම ෙක එලාංකය සමමාජ ඉන්න බාල මහළු වැඩිහිටි උගත් නූගත් බුද්ධිමත් ආචාරු මහාචාරු විදුහල් පතුතිරු දොස්තර මහත්තවර දේශය වන්න පුළුව විදේශය වෙන කළුව න තිීන් වල දන කටය වන්න පුුව ගොවීන් වෙන්න පුළුවන් පූජ පපක්ෂය වන්න කට හාමුදුරුවර වන්න පුළුවන් ආදරි වඋාන්සල වෙන්න පුළුවන් ඉළඟට වෙනත් මේ ආගමිකණනිකා නියෝජනය කරන හින්දු පූජකරු වන්න පුළුවන් මේ සෑම කෙනෙක්ගෙම හන ප්‍රශ්නයක් මේ සමාජයේ කොහමද බත්තලට බත් කියන ආහාරය කොහමද ආවේ කෞද දුන්නේ කියන ප්‍රශ්නය රැග තියන උත්තර මදන්න ලංකාවනට ට අනු නම දන්නේ නැත සියට අනු උනමයක්ම අපි මේට හුරු මේක දුන්නේ අපිට කෞද කියලා දන්නේ නෑ මොකද මේකතාව මෙහෙමති යන්නේ මයි අනෝ අනුරාධපුරේ වනුරාධපුර ප්‍රදේශයට ගෙහිල්ලහිට පැරණි රාජමහාවිහාරක නා හාන්තුර කෙනෙක් මාතක පටලැ වෙනවා වාස්ථ හහාතුරන්ගේ ම නුරාතුපුර රාජානය කියල කියැන බති ලතින් සරුවච ජ රජවරන් රජවරන්ගේ මේ රාජභූමයක් ඒක නිසාමයි හාමුදුරුවත් එක් සාකච්චා කරන්නකටමගේ හාදුරුවන්ගේ හපක්තමයි කොහොමද ස්සලම කරලියට බත්තෙන්නේ දානංච ධම්ම චර්යාාච දානය දෙන්න බත්ෙන්නේ කොහොම කෞද දුන්නේ මේ ආන්දුරදී පුත්තර ඇතෑමට මේ ඒක බුද්ධ බෝගයක් ඒ බුදදුන්හන්සේ විසින් හුල දුන්න කිය බුදුන් වහන්සේ විසින් මේ බුද්ධ බෝගයක් බුදුන් වහන්සේ විසින් එක මේ ලොක සත්‍යයාට හඳුන්නල දුන්නයි කියලා තමයි මැටේ හාමුදුරුත් යපු කතාව මංගේ හ එතකොට හුවයි හාමුදුරුවන්ගේ ප්‍රශ්නයක් එහෙනම් හාමුදුරුවනේ සිද්ධාර්ථ තාපසයන් වහන්සේ අජපල් ලුගරුකමුල වැඩ ඉන්න කොට මේ සුජාතාව කිරිපිඩුගෙන හිල්ල දෙනවා ඒ මොනවද කියලා ටකිව දරුව කිරිවලින් හදාපු කෑමක් කියලකිව ඉතින් මංෙන් තෙරුම්ර ගත්තා හාමුදුරන්ට මංගහපු උක්තරයට දෙන්න උත්තරයක් නැතිනිසා අතමයිය හාමුදුරට මේ උත්තරේමට දුන්න කියිය මගේටවස ආදුරනට කතන්දරය හෙලිකලා නැනවේ හාමුදුරට හෙලිකරපු කතන්ර තමයි අදමං ෝගොල්ලන්ට පි වැඩ සටහන පවැනීමේදක්මව හිකරන්න. අපි ඉස්සල්ලාම දැනගන්න දැන් ඕවනම කියන කැහුවෙන් පසමං. පිරිසගේම ප්‍රශ්න ඇහුවා ඔබ දන්නවාද ඔබ බත් පරිබෝජනයට මේ බත් පරිභෝජනය කරන්න ආවේ කොහොමද කියලට ඇහුවයි පස්සේ මේ කට්ටිය දීප උත්තරේ තමයි අම්මා අපිට බදදුන්නාහරියට හරි උත්තරේ අම්මන බද්දුන්නේ නූතන සමාජය ගත්තයන් පස්සේ අම්ම තමයි බදදුන්නේ හැබැයි අම්මගාවට බත්තාවේ කොහොමද හැබයි ඒකට උත්තරයක් නෑ එහෙනම් මෙන්න මේක තමයි අද අපි පලවැනි මහතෘකා හැටියට මේක සාකච්ඡා කරන මේ බත් කියන එක කොහමද කරලයට ආවි කියලා අපේ යුගතියනවා මේ යුගවලදීම දඩයන් යුගයේ හිට ගෝත්‍රික මනුස්සයා බඩයන් කරලා හිට සත්තු මරලා පුළුස්සල කෑව එක්තරා කාලයක් සත්තු මරල කෑවි අමුවෙන් අමුවෙන් කනකොට ඇති වුනා ලැව්ගිනි ැවගනි ඇති වෙලා අක්කර සියද්දහස් කරනක් පිච්චිලා බිනාස වෙලා ගිය විනාස වෙලා ගන් පසේ ගෝත්‍රික ජනතාවට නැතිවුණා මේ තමගේ ජියවුුණු පයමාර්ගය නැතිවුණු ගෝත්‍රික ජනතාවම කද්ද කරන්නේ කෑම හය ගෙන යනොට ලැවගනිවලින් පිච්චිච්ච සත්තුවන්ගේ මස්කෑවා මස්කෑවෙන් පසේ කට්ටිට දැන්වා රසේ වෙනසක් අමුවෙන් මස්කානට වැඩිය පිච්චිච්ච මස්කානකොට රසේ වෙනසක් දැනවා දැනනා අනිත්්‍යක තමයි පරිභෝජනයේදී පහසුවක් දෙන්නා. ඊට පස්ස මේ කට්ටිය කල්පනා කෙරවා සත්තු මරලාහිට අමුවෙන්කානවට වැඩිය සත්තු මරල පුළුස්සල කණයක ශරීර සෞඛකයට හොඳයි. ශරීර සෞ්‍යයට පහසු. ජීරණ පද්ධද ජීරණ ක්‍රියාවලියට පහසුව. මුවෙන් මස්කානාවට මෙන් මස්කාම පරිභෝජනය කර කාය ඇති වෙච ලෙඩවල්ලොට වැඩිය මේ අඩු ලෙඩ ප්‍රමාණයක්තමයි මස් පුලස්සල පරිබෝජන කිරීමටම එකට ඇති එක නිසා එකටියේ මුල්වස්ථාට පස රසය මුල් කරගෙන දැ ස්වබාදහමෙන් උගන්නනවා ය අපි මේ එන්නේ ස්වබාදහමට ස්වබාදහමෙන් ඉතිහාස හිට ගෝතචකයුගේ හිටි මනුස්සයායට ඉගැන්වා ඉස්සෙල්ලාම ලේරසයට අමුවෙන් මස්කාපන් කියලානක උගන්න ස්වබාදා ඒකනිසා සොබා හමින් කියල දුන්න යම්යම් ක්‍රමවේදයන් ඔස්සේ මේ ආකාරයෙන් මේ සත්තුන්ගේ මස්කරන්න කෙ ඒක තමයි ඉතිහාහසඳදල වර්තමායි දක්වාන්නේ ඊට පස්සේ මේ කට්ටිය ගල්ලින් හල ගල්යියුගේ කෙල කියන්න මේක ගල්ලනින් තරලා මරල සත්තු අමුවෙන් කෑවා ලැවගෙන ඇතුන පපස ැගෙනනි සත්තු පිච්චුන පිච්චුනට පස පික්ච මස්රන්නටන්ගත් දැන්න්න රසය දැනුන පහසුව දැනුනා එ ජීරණය හසුතාවේ ඇති වුණා ඒට පස්ස මේ කටේ ගිින්දර ඒ කරන චීකරගන්න පටන් ගත ගින්දර තැින් තැනට අරගෙන යන මහා කටිනා කියන වස්තුක් බවට පත් වනා ගිදර කියක මේ ගිින්දර ගින්දර හඳුනා ගන්නවත් එක්කම ගින්දර ළඟට එනවත් එක්කම මේ කට්ටියට දවාලෙද වගේම රෑටත් ආක්ෂාවක් සැලසුනා මොකද වනපුර්ග සතාසසි උපාව ගින්දර ඟට අවිනෑ බයට ඒල් ඉස්සල්ලා සත සරපයෝගෙන් ඊළඟට වනමුර්ග සත්තුන්ගෙන් ගෝනුගෙන් ඊළඟට කොටින්ගෙන් අලින්ගෙන් මයිපොලොන්ගුන්ගෙන් හරදර තිබුණ ගෝත්්‍රක වෙසියන්ට හැබැ ගින්දර ඒකරාශී කරලා හිට ගිනිමැල ගහලා රහට ගිනිමැලයක් ගහගෙන කලේ තියෙන විශාල කටන් ගැනිල දාල් වෙරලා විශල නිමල ගව ගගවාසිත ගව ගල්ගවාසය ගිනිමැලව ගහ වෙරලා ඊට පස මේ කට්ටේ දැනු ැසි මුදුරුවගේ ආක්ෂාමක ගින්දර ගලිවරලා දුංගැවුවට පස මැස් වෙන

පත්තු කර පත්තු කල පසේ තොට නිදන තොට නිද කියයා ප මදරුවොතෝකන ඉන් ොනිද හදදු කොල්ලගේ ිටම එකේ ැ ගිීම කියලගන්නේම දර ගට ඊට පස්සේ දැ මේකටේ හොයාගත්තම ගින්දර නි්පාදන වෙන කහමදොහමඳ ලෝක ගින්ද්‍රහටගන්නන්නේ හැක ගෝතතික මලුසේ කැවිදෙන නවිදගෙන ඇවිදගෙන යනකොට ගෝතික මල්සට කැලීම මද පෙන අපූර දර්ශයක් මහරඒක් මලුසය ගෝත්ම මේ කැලි ඇවිදිගෙන රෑ ර යනකොට හොඳැන අදහන්න බැරි විස්විත විශ්වාස කරන්න බැරි අමුතුම දා ජාතිය දර්ශන ය තියන කැලේ මැද දෙපස්ට ගිනි පුලිින්ගු දෙකක් බිස්වෙනවා කැලේ මැද විශාල ගස් දෙක් අතර දෙපැත්තට ගිනි පුලිගු දෙකක් විස්වෙනවා චිත්තු කොල්ල බැලුවම කද කියට මේ ගිනිි පුලිංගු ගිදර ගිනි දළු දෙකක් දෙපැත්තට විස්වෙනවා. මේක ගෙහිල ිට්ු කොල් බැලුවෙන් පස මේ මනුස්‍යය අවබෝධ කර ගත්තා? වියලි දරාතු දෙකක් එකට තෙරපෙනවා තෙරපෙන දරාතු දෙක මැදින් විශාල ගිනි ජාලාාවක් දෙපැත්තර විසි වෙනවා හුළඟ හමනවා හුළඟ හමනකොට ගස් පැත්වෙනවා ගස් පැත්වෙනකොට අතු එහාට මෙහාට චලණය වෙනවා චලනයේදී එකට තෙරපිලා තියෙන මේ අතු දෙක දෙපැත්තට ගිනිි පුලින්ගු විසිකරමින් දැවෙන මේක තමයි ලෝක ඉතිහාසේ පළවෙනි වතාවට ගෝත්‍රික මනුස්සේ තමන්ගේ පලවෙනි සොයා ගැනීම විද්‍යානයකු විසින් ගෝත්‍රික යුගයේ හිට විද්‍යාඥනයකු විසින් ගෝත්‍රික විද්‍යාඥා විසි සොයා ගත පළවැම සොයාගැනීම තමයි ගඉදර කලකන්නේ. ඊට පස්සේ මෙයා ඇවිල්ල කල්පනාකෙරුවා දැම් මේක මේ විදියට පිරිස්සෙන්න ගත්තා එහෙනම් මේක අපිට කලා හැකි දෙයක් කළ නොහැකි දෙයක් නෙවි ඉන්න කට්ිය කෙේ වෙත් හැබයි අනිත් ඉන්න කටියට කිව්වෙන මං අලුත්ස්යාගෙනම සොයාගත හැබයි මංක ක්‍රියාවට යොදෝල පෙන්න්නන ඊට පසේ යාමොකක්ද කිරු ඇවිල්ලි ෝරේලා දවස් දෙකක් තුනතිස්ේ පැක්ටිස් කළ පැක්ටිස් කරලා පැක්ටිස් කරල පැක්ටිස් කල අන්තිමේදී සතියක් විතර ගියාට පසු මෙයා ජයගත්තා. මෙන් කොටන් දෙකක් අරගෙන ජවයදාලා එකටත් තෙරපන කොට. ඒ තෙරපුුම් තෘෂ්ට දෙක තෙරීම් සියුම් දුම්පටල දෙකක් එන්න පටන්ගත්තා. තවත් හද කරල් තරපුවන් පස්සේ තවත් දුම වැඩි වුණත් තවත් අද කල්ල තෙරපුුවට පස්සේ යටතිබිච්ච කොටේබ් ගිනිපත්තුවන පටන් ගත ගිනිපත්ව වන පටන්ගත් යට පස් ඔතටේන කොළ කෑලි රෝඩු බොරඩු අරමයෝ දාලා මෙයයි හැදුව ලොකු ගිනිමැලිය. දැන් වටය හිට කට්ටියයට බලං හිටි කට්ටයට හරි මැජික්ක කක්මයන් අපේ යුගයේ හිටේ, ික යගගේ හිට විද්‍යාඥා විසින් අුත් සොයාගැනීම සොයාගත්තා මීතිිසල් අපි ගින්දර කැලෙන් අහුලගත්ත එක කස්කොටන් අරෝම එකතු කොල්ලියල් අහුලගත්ත එකක් හැබැයි ඒ වරුසා වහිනවත් එක්ම ගිනිනිවිිල යන ගිනිවිල ගියාට පත්සේ අපිට ගිදරන අපි දැනගෙන හිටේ නෑ කොහමද ගින්දර නිෂ්පාදනය කරගන්නේ කියලා ආම් මෙන්න මේ පලවනිම යොගයේ ගෝත්‍රිකයගයේ හිටේ ගෝත්‍රික විද්‍යාත්ඥා විසින් ගි පුලිගු ගින්දර සොයාගත්තට පසෙ ෝකය වෙනස්වෙන්න්නට ගත් එතන ඉදර මයි ලෝකය වෙනස්වීමේ පලවෙනීම අඩිය තියන් එතනි දර තමයි ලෝකය ඉස්රහටෙන්. ඔවුන් ඊට පසේ දැඟ මේ ගින්දර අරගනයන් අවශ්‍යතාවයක් න මොකද එකට්ටිය දන්නවා ගින්දර මේ ආකාරෙන් නිෂ්පාදනය කරගන්න පුළුවන් ඒක නිසා ගෝත්‍රික ජන සමාජයේ අතර ආහාරය පුළුස්සාගෙන පරිිභෝජනය කිරීමේ කලාබහෙවක් තාක්ෂණයහෙවත් ද්‍යාත්මක ක්‍රමවේදය ගෝත්‍රික විද්‍යාඥා විසින් ස්බාදහමෙන් උපුටාගෙන අනිත් තින්න ගෝත්‍රික ජනතාවට හඳුන්ල ලදුන හදුුන්න ලජුන්න බද ගෝත්‍රි තිහාත්‍රී සෑම ගෙදරකම සෑම පැළකම සෑම ගල්ගුහාාවකම ගිනි ගොඩවල් ගින්දර මනුස්ස සමාජයේ අතට පත්වනා අතට වගේ මොලයට පත්වනා මේක ආකාරෙන් ක්‍රියාටයෝොදුවන්න පුුවන් කිය ැ ඉට පස මේ කට්ටියමකද කරන්නන්නේ සතුම් මරල පුළුස්සල කනවාය කට්ිගේ ප්‍රධානම ජීවොන් පායමාර් ගඇතමයි සතුන් අලවර්ග මුල්වර්ග ගලවගේ නැවිල්ුවරවෙලා පුළුස්සල කනවා හැබැයි මේ සතුන් සහ අලවර්ග සහ මුල්වර්ග කියනේවා ගත්තම මේවා තියෙන්න්නේ එක්තර කාලිකට පමණයි මොකද අපි මේ අපි දන්නවා දැවෝගොල්ලව යනමැති ඔයි යාලා යනවා සත්තු බලන්න ඊළඟට උඩවලව වන උද්‍යානය තියෙනවා ලකාය වන උද්‍යාන කීපයක් තියෙනවාන දැ මේ වැය සත්තු ලන්න නවානේ හැබැ මේ වන උද්‍යානාව වල ගියයිම් පසේ වන ද්‍යානවාගේම ලෝකයේ ප්‍රසිද්ධ වනාන්තර තරන් ගතය කොංගෝ වනන්තරය ඇමේසන් වනාන්තරය නෛජීරයානු වනන්තර මේ සෑම වනන්තරයක් ගත්තයිම් පස්සේ සත්තුන්ගේ වර්ධනය වෙන කාලයක් ම සත්තු හීනවන කාලයක් තියෙනවා වැසි බහුල කාලයට සත්තු වර්ධනය වෙනවා වැසි නැති කාලයට සත්තු හීන වවා වගේම තමයි ඉතිහාසෙත් වැහි තියන කාලෙට සත්තු භෝන කාලට ඔවන් කරන් දඩමස් තියනවා හැබැයි සත්තු නැතිකාලට දඩමස් නෑඒ නිසා එකටට ජීවන ක්‍රමය ගොඩක් දුක්කිිතයි එක කාලයකද හොඳට කාලබීල ඉන්නවා ඊළඟ කාලයේදී කෑමබීම නෑ තැන්ඉතින් මේකට මේ මෙහෙම හොයා මෙහෙම ටික කාලයක් යනකොට දඩමස් වලින් අලමුල්වොලින් අමුල්ුවර්ග ගස්වල පොතු ඟට කොල් ගස්වල දාළු මේ තයි පරිභෝජනය කර කර හිටියේ මෙමයි ඉන්නකොටට ගල්ගුහා ආශ්‍රිතව දැන් අපි සතුම් අරල පුළුස්සල කාලා ඇට කැබැලි හාන් කැබලි අරුම විසි කළා මේ වීසි කන්නකොට ම පුළුස්සනකොට ඒ ඉව යනවා වටට ඉව විහි දෙෙනවා එක නිසුවන්ද පුළුටු ගඳ කියල කියැන විහි දෙෙනවා පුොලොටුගඳ ඉව විහිදෙනකොට මෙතැන්ටාව සත්තු කොට්ටාස තුන් වර්ගයක් මේ ගෝත්‍රක මනුෂ්‍යයා ආසන්නයට. පලවැනියම ඉස්සෙල්ලම ආපපු සත්ව කොට්ටාසය පලවැනිම සත්්‍යය තමයි පූක් කියල කියන්නේ. පූ සඇවිල්ලවරේලා ගෝත්‍රක මනුස්‍යත්තක යාලුණ යාල් වෙලා නව් කිය ඉල්ලවා පුච්චලයට ඉස්සල මට දීපන් කියලා. අදත් මේපුූස කිය ෙ එක තමයි ෝචර හඳද ැදුව තෝ කන්න ඉසලමට දීපිය කියලා. එඇ ේරලා ර යා ාව ලාල පු පුර ලා කොරන ති ොක්මදේවාලික යගේ කොටස වි කර ගන්නක යා දානතින ජාතිය දනවා එදාඉදල අද වෙන තුළුත් පූසගේ ඇක්ෂන් එක වෙනස් වෙලා නැත ඉතිහාසේ පූසාාව පුළුටු ගඳ ඉවකර ගෙන ගෝතතිි මනුස්සයා ටඇල් ඉරලා ගෝත්‍රි මනුසයාක යාළුවෙනනවා යාඩු වෙලා ගෝත්‍රි මනුසයාටිකේ වේ ඉස්සල්ලාම සතහා පිලිස්ුවනන් ඒක පලවෙනි කොටස මට දීප එදා වගේ මතමයි අද කොටස ඉස්සෙල්ලාම දෙයාට දීලොවන පරිභෝජනය කරන්න. ඒ නිසා යාතමයි පලවැනි පරිභෝජකය බවට පත්වෙනවා මෙයට පස්සේ තව කොටසක් එනවා කාල ඇතකටු විීසි කරනවා. කාල ඇතකටු වීසි කෙරුවට පස්සේ මෙන්න මේ ඇතකටු කන්න කැලේ හිටියුවන බල්ලු ආාව බල්ලංගෙවල්ලට ීට පස්සේ ඊට පස්සේ කට්ටිඉල්ලපු එකම දේතමයි අපිට මස්සේ පා ගොල්ල කාල රලා ඉතුර චටටුට කපිට ඕෝන ඒක කියන බල්ල කටුකන කියලාට කටුකන බල්ලලා කියන්න තේ වච හස වචන ේීම කටුකන බල්ල ගත් ේ ගත් ේ ගත ේ ස් ගතේ ර ගත්ත පා ේම ජන ීම තම කනඩ තම ලංකා වෙත්තීම ඉඩියා ත්ම පකිස්ාන ීම කට කන බල්ල බල්ල කට මතම නන්න බල්ල ඕන කටු පැටිය ල බල් ටන කට ැ සට කට න ව ස නම. ඟන න්න දෙන්නෙක්කාවා ඉව මුල් කරගෙන ඒ දෙන්න ගෝතික මනු සයාගාව නතරවුණ නතද වෙලා ඉවර වෙලා මේ බල්ල කියන සතා කියනවා මේ අපිට කරුටික දෙන්න වාට මස්ටික දෙන්න. බල්ල කියනවා අපිට කටික ඕනේ ඕගල්ලොන මස්ටි දෙන්න ඕගල්ලොන්ගේ රාජාකාරය මන් කරන්න. ආන නිර්මාණය දඩ බල්ලා දඩබල්ලා ඊට පස්සම කද කියන කියනවා රයිට් අපි එන්න ඔවායං අවමුපුතාර කියනවා දඩයක්ක්කාර ට යායන් අපි එන්නම් වටෙන් වට කරන්න මේ කාන්ට මේයවන්න වගල්ලගන්න. බල්ලොම කද්ද කලේ දඩයක්කාරයක් ගිල්ලරලා උල් ගල් මුල් හි විදලහිට සතා මරන්නල් සෑහෙන්න වෙලාක් සෑහෙන්න්න දල සෑහෙන්න මහන්සියක් අරගෙන කරන්න ඕන ක්‍රියාවලිය බල්ලු තුන්හතර දෙනෙක් විසින් පැයක්ක් වගේ ඉතාම සුළු කාලයකද සොතා දඩයන් කළ. සතා දඩයන් කල්ලි වෙලා බෙල්ලෙන් අල්ල ඇදක නැවිල්ල හිට හමුපුතාට දෙනවා මේ වැඩි කරුවා මස්ටික ොහේ කරන්න කඩු ටික පිට දෙන්න ට පසමකක් දන බල්ල කියන යා ඉන්න හාම පුතා සතාා පුද්චල හිට මස්ටික කාල වෙරලා කටු ටිකදන කංගයා දල ටපය කටු එක නිසා ඉතිහාසේ ඉඳලාම වර්තමානය දක්වා බල්ල කොහ ්‍රශන න ද ද ර බල ටබ ල ල රට ල ල ල . श बा जंगल හි जंग ल කාले කාले पर्या නිसा කාले ර ලකා ුණ විතර है अरा प पह राटल लंका දने විर दिए से දंग पूසාාව බල්ලා නාතර වුණ ගෝත්‍රි මනුසයත් එක සත්ව කොට අස දෙක. තව සත්ව කොට ආසක ර්ක ඌර්ක කියන සොත්ත කොට ආසත් මේ ගෝතතිික මනුසිත්ක එකතු වෙලා හිටිය හැබයි කැලේ ඇති හිටියේ ඒ ඇතින් ඉන්න හේතුව තයි ගෝත්‍රක මනුසය සත සහ දඩයන් කර නිරලා ගේ බෝකු එකැන වීසි කරන කොටස් හාම කර විසිකරනවා කලේට මෙන්න මේ කෑ මේම කකා ඌර්කයා හිටිය හැබැයි දියුණ වෙනකොට නූතන යුග වෙනකොට ර්කයා මනුස්්‍යයාගින් ඉවත් වනාා බල්ලායි පූසයි දෙන්න මනුස්්‍යයාගේ ලළංඟ මිත්‍රී දෙෙන්නේෙ බවටපත්ුණ දන්නතම ඒදන්න තමයි අදත් අපේ ගවල්ලල ඉන් දැන් එතකොටන්න සොබා දහම වින් ගෝත්‍රික මනුස්්‍යයායට සත්ව කොටාස එකක හුන්නල දුන්න පළවෙනි සත්ව කොටාස තමයි පපුස දෙවැනි සත්ව කොටාස තමයි බල්ල දැම්ම ජීියවන පාමාර්ගේ ගෝත්‍රක ජනතාව දඩයන් ජියවුණු පාර්මාගගේ පවත්තගෙන යනවා පවත්වාගෙන නට ඒකටේ ප්‍රාන . නිජබම් එක ස්ථා ජීවත්ව සිට ස්ථාන තමයි ගෙවල් බවට පත්තරත්ි ගල්ගුහාව කස්බෙන ගල්ගුහාාවල් එතවට මේ ගල්ගුහාවල් ආශ්‍රිතව ජීවත් එච්ච මනුස්්‍යයෝ මුල් කරගෙන පක්ෂීන් හැදුව කූඩු ගිරව් මයිනෝ සැලලිහිනිියෝ ඉළඟට කුඩා කුඩා කුරුල්ල වර්ග මේ ගෝතික මනුස්්‍යය මුල්කරගෙන ආරක්ෂාවට ඒ ගල් ගුහාාවල් වල කුඩාකුඩා බෙනවල බිතර දම්ම බිත්තර දාලා හිට තමන්ගේ වර්ගයා බෝ කලා කැටව හැදුව. එතකට මේ අස්සති ඉතාම කුඩා කුරුල්ලො වර්ග හිටියා හිට පස්සේ දඩයම් යුග මනුස්සයා දැන් දඩයමින් ජීවත්වෙනකොට මේ කුරුල්ලෝ මොක මේ කුරල්ලෝ මොකක්ද කරන්නේ කැන වගුරුබින්වල වගුරුබිම්වල හැදෙන චුුණවර්ග තුණකරල් කපාගෙන ඇවිල්ල හිට පොතුගහලහිට තමන්ගේ පැටවුන්ට ගිල්ලව්වා එක් තරා කුරගලු විශේෂයක්. මේ මයි මයිනෝ කියන මයිනෝ කියන මයිනා ගිරව් කියන සැලි හිනෝ කියන ට සත්තු විේෂ තව කොස මක මයින සැරල හිනෝ ගරව් කියන ගස්බනවල ත මේකු මන්ගේ වර්ග්‍යා ෝ කළේ හැබ මේ විශේෂය කියල කියන්නේ එහෙම ගස්බෙනවල තමන්ගේ වර්්‍යාබෝ කලීන මෙකට්ටියේ නිසා කෙලින්ම ගල්ගුහාවල බැෙනවල තමයි වර්ගා බෝ කලේ ඉති මෙන්න මේ කොටස තම ගුරුි ල ය ගු ල ෙල් වෙරල යි යනො තුුණන වර්ගවල තුරුණ කරල් විශාල තුුණන පඳදරුතිය මේ විශාල ුණ පදරවල තුනාරල් කපාගෙනාවහපාගගේ ඇෙල් විවෙරලා මොක්ද කෙරවේ පොතු හල් විරලා තමන්ගේ පැටකුට ගිල්ලු එතකොට ගල්ගුහාහිටී ගෙවිලිය මෙන්න මේ දර්ශන දයා හොඳට බලාගෙනන්නේ ලාමයි ගෙවිලිය මේ දර්ශන දි බලාගෙනන්න බලාගෙන ඉන්න කොට මේයාට පේනවා කිරිල්ලි තුණ කරල් තුණයට කඩලා රගෙන තුතුණ කරල් කපාගෙන විල්ලා ඇට කඩලා අරගෙන පොතු ගහලා පැටවුන්ට ගිල්ලෝන. ඇති මේක දවස් මාස ගාන කවෞරතු ගම මෙම ලාගෙනන තිය බලාගෙනට මේ අතර වැටෙනවා ඇට එක දෙක බිමට වැටනවා. බිමට වැටුනන් පස ගෝත්‍රි කලිය මොකක්ද කෙරුවේ බැදිලිය අප ගැනතකොට ගෝත්‍රි කළිය ැදිලිය මේ පුරුද් බැලුව මේක මොකක්ද මේ ඇට නියපු හල බැලුවවා සිදුක අටයි රතු පාටයි තවත් එඒක මේ වර්ණ වලින්තියනවා. ති එකට කටේ ලා බැලුවවා කටේදාලා විකල ැලුව පඩ්ක්කිරහයි ්‍රශනයක් නෑ නි ැදජස ුත්වාවගේක් තියනවා පැනිි සබගේ ුක්යන කිරස්වාගේ කුක්තියනවා ති හොම පුරුදුන ටිකෙන්න්ටික ටිකෙන්ටික ටිකටික මේ ත්‍රුණ අට විකල ක්ඩ තුණයට විකල්ඩ පුරුදුුණ හැබැයි අර. து பூமிவழ் ழ் துணப்பனா வேன குருோ காலதான ඇட்ட தමයි මේ கட்டிய பரிபோஜனை කන්න பவனிடாார்டு கட்டி புறுருது. මෙම காයක් கிල් வரලා தன் தඩයක් හිங்க காலைවා தඩயா ங்க காலை වෙනවා துணவாகா வ பிம துணவான காலத்தி இப வෙන கால මේ एकත එක காலைකදී தමங்கே මේ ගල්லா ද கிෙலா தைக் ෙ. දඩයන් මේ කපලා මස් ගෑන හා හම හටියවල මට හටිවල හැදුව යිට මේ යු ගෙන කොටයි හම්වලින් හදපපු හටි හම්මලින් හදාපු එකන මැටිවල මටිරමාන්තයක් එක්තර මටම එක්තර ප්‍රමාණි පවතිෙනිය මේ ආහාර පිසපු ආහාර මේ හට්ටියකට මස් හට්ටියකට අර කුරුල්ලක් කපාගෙනපු ත්‍රුණ කරලක් වැටෙනෝ ත්‍රුණ කරලා වැටිල තැම්බෙනවා තැම්බිලා හැබැ මේක ගෙවිලිය දන්නේ ඊ පස ගවිිය තමන්ගේ वाय පුෂයට ලමයිට අද වගේම තමයි එදාත් මේ ගවිලිය සහ අද ගृහणිය තමයි කෑැීමම බෙදන්න ළමයිට ස්वाයින් පුරෂයට ෙදනකට යාට අහුගෙනේ තරල තැම්බිලා ට පස්සේ නායට කිට්ටු කල්ල බලනවා ස්ස හොඳක් තියෙන්න්නේ යගේම ත්‍රना कर හැ හොඳයට තැම්බිලා තියෙන් එදා ණයට कෑ අමුවෙන් ට පස්ස තना කර හිමින් සර යාර්ගෙන පරිශ්‍රමින් තිව පැත්තක ති වෙලා අනි කට්टියයට බෙදල දුන්න බෙදලදීලා මෙයා මොකද කෙරේ හොරට අර තැම්බික්්ච ත්‍රුණකාරල කොතුගරල කෑව. කාලා හිට මොකද වෙන්න කෙරව මොකුත් නේ නෑ කිසිම් ප්‍රශ්නයක් වුණේ නෑ හිට පව්ුවෙන් කිසිම ෙඩක් මොකුත් නෑ යා කල්පනා කෙරවා දැන් අම්ුව නුක්කෑව මොකුත්තුනෙත් නෑ තැම්බිලට්කෑාව මසුත් එක්කඒත් මොකක්කත් වනේ නෑ හොඳ කියනම් ලන්නංක කියල් වෙලා ට පස්සම කද කරන්න රකටිය ඩිේ ගට පස්සේ ගෙවිලිය ගියාව වගුරුබිමට. වගුරබිමට ගියලි ඉහල්ලියෝේලා සුනමිටයක් කපාගෙන ඇවිල්ලි වෙරලා පයිම් පාගල හිට ගලවල ගත්තඇ ඇට ගලෝ අරගෙන වාඩි වෙලා හිද ගෙන තැනකට වෙලා වාඩි වෙලා ඉඳ ගෙන කැලි ීතිවිච කැලා කොලයක් හඩලාරගෙන ඇටන් ඇටේ සුද්දගෙරවා ඇටෙන් ඇටේ සුද්දගල්ලි වෙරලා ඒ වගේ ඇට ගොඩා කදාගත්ත. න්නේ අප ආද කාගේ කාලෙගත්තොත් ග්‍රම්ස් දෙසීයක් දෙසීය පනාහකතරෝගේ ප්‍රමාණයක් හදාගෙන මෙ අමොකදද කෙරුුව මේ එක තැම්බුව පලවෙනි වතාවට තම්බල දැඟිතිමයා ලිපගාවට එලා මේක ලිපේතියලා බලාගෙන ඉන්න දැම් ොද වෙන්න කියලා ටිකටික ටිකට මේක තැබ තැබි තැබි තැම්ි තැබි තැම්බි එනකොටඒ එක පිට කරන ආග්‍රහණයක්ව සුවඳක් මෙන්න මේ සුවන්ද ඒ ගෝත්‍රික ලියගේ මනසහෙවත් මොලය අල්ලගත් එන්න එන්න මේක සුවඳ ඒක නිසා මොකක්ද කරන්නේ සුවඳයි සුවඳ එන්න 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 සුවඳ වැඩි වෙනවා ඊයට පස්සේ වතුර අවසාන වෙනකම්ම හින්දෝලම ගත්තා හින්දෝල අරගෙන මේක ලිපෙන් බාලිවර වෙලා ගෝත්‍රික ලිය මේ තෘුණට තම්බල පලවෙනි වතාවර කෑ පලවෙනිතාර්මාස් හටියට වැටිලකන්නේ දෙවැනි අවස්ථාවදී ඔහු විසින්ම ඇය විසින් ත්‍රනයට තම්බල කෑ තම්බල කාලා හිට මෙයා හිටිය. බැලුවදැන් මොකද වෙන්න ඊළඟ දවසේදී කියලා. කිසි ප්‍රශ්නයක්නෑ මෙයාට ඇගට හොඳ පොඩි ජවයක් තියන පොඩි චක්්තිියයක් තියවා මෙයට ළමයක් ඉන්නවා. සික කිරිහිඟ වෙලා තිබුණේ. ඊට පහුන්ද වෙනකොටට න්න කි තන්බුරුලුත් මේ කිරි වැඩි වෙලා තනයෝ තංවලින් කිරි බේරෙනවා කල්පනා කර ඒදා ඊයේ කාපු එක ප්‍රතිඵලයක් තමයි මේක දැන් මේ කිරි වැඩි වෙලා තියෙනවා මේ කන්නත් පුළුවන් කිසි ප්‍රශ්න යන හරි සුවන් දයි චෑබැන් පසට මේ කිරි වැඩි වෙලා තිය ඊට පස්සෙ මෙයා දීර්ග කාලයක් මේක තනයම් පරිභෝජනය කළ පරිභෝජනය කරලා කර ඉන්නකොට ඔවන් එන වියලි කාලේ වියලි කාල එනකොට දඩයන්නේ එත ඩයන් ීනෑ තමන්ගේ ළමයි සහ තමන්ගේ සම් පුරෂයාට කර කියයාගන්න දෙයක් නෑ ඊට පස්සෙ කිව් දැම් මුකෝ කරන්න කෑම නෑ අපි ඒ නම් මෙතනින් වෙනහකට ය වෙන ප්‍රදේශකට පහත්බිම් ප්‍රදේශකටයන් දඩයන් හොයාගේට සත්තුව ඉන්න ප්‍රදේශකට වෙන නම් කරන්න දෙයක් නෑ කියලා ඊට පස්සේ මේ ගෙවිලිය කියනවා නෑ එහෙමයි අන්න ඕන නෑ අපි ඒකට විකල්පයක් හොයා ගම වෙන ක්‍රමයයක් ොයාගම මකදහනො ක්‍රමේ ආමං එක පෙන්න්නන්නගේ. ඊට පස ගැවිලී යනවා වගුරබීමට අපපහ. වගුරබිට ගිල්ලෙර ත්‍රන මිටයක් අපපාගෙනවා ත්‍රණමටියයක් අපාගෙනෑ විල්ලේලලා අරවිදියට සුදගන්නවා. සුද්ද කරලිරලා අරවිදිරම තබනවා. තම්බ ලහිට තම්බන කොට අනිත්තින්න කට්ටියටත් දැනවා අමතු මෙමකක් තියෙන තමයි මේක. සුවන්දක් කියෙනවා මොනවදමේ කෞද කින්ද මන්ද කෝහමද කියලා ප්‍රශ්නගන්න. ඊට පසමයාක වවා කතා ඕන නෑ. දඩ අනෑන. එහෙන අපි මේවකමු. කියල්වෙරලා තමන්ට ලැබිච්ච සරල දඩමසකුත් එක්ක මෙනෑ ගෝත්‍රික ඉතිහාසේ ජනකොට්ටහාසය මෙන්න මේ ත්‍රුණයට තම්බල කන්න පුරුදු වනා පුරුදු වනා පුරුදු වෙලා ඊට පස්සෙම කක්දකෙරුවේ. අ මස්කනවට වැඩිය මේ ්‍රුණයට තම්බල කණය අයවන් පස්සේ ඇඟට, විශේෂිත ශක්තියක් බලය ඊළඟට ඇඟ වර්ධනය වීම මොලේවර්ධනය වීම කිරිවැඩිවීම මෙන්න මේ ගේෙල් ටිකක් දැනන්න පටන් ගත ඊට පස්ස මොකක්දගෙරුවේ හැමි හෙමින් හෙමින් හැමින් ගෝත්‍රික ජනතාව හුරුණ ත්‍රුණ ඇට භක්ෂණයට මේ තෘනයට භක්ෂණයට ටික 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 හුරුව වන කොට ඊට පස්සේ කටය ගු බිම් හොයාගෙන කියයා ගුරුබිම් හොයාගෙන ගේල්විල්ලලා තුුණ මිටි කපාගෙනැ විල්ලියු වෙලා සුද්කරන්න පටන්ගත්තු. දඩයන්කාල එනකොට දඩම දඩියමේ ගිය දඩමස් මරාගෙනාව වියලි කාලෙට ගෑන තුණ වගාගෙන තුුණ හටගන්න කාලට තෘනමිටි කපාගෙන විල්ලවෙේරලා තුණ පොතුගහල ඇට පොත්තු ගහලා ඩම සුත්්‍ය එක් ත්‍රුණයට තම්බලකන්න ගෝත්‍රික ඉතිහාසේ ගෝත්‍රික මනුසය පුහුණ වනා පුහුණු වෙලා ඊට පස්සේ මේ කටක දැන් දඩයම් කියන්නේ ජනගානය වැඩි වෙනවත් එක්කම ලෝකේ ඇතිවෙන ප්‍රශ්නයක් තමයි මේ පරිභෝජනය හින් ටිකටික හිීනවෙලා දඩයම් හිනවෙන එක ඒක නිසා ජනගානයේ වැඩිවන්න වැඩිුවන්න වැඩිවෙන්න දඩයම් හිීනවෙනවා ඒ නිසා ගෝත්‍රික යුගගේ දිස් සිද්ධ වෙනමකක්ද ජනගානය වැරදි වැඩිවෙනකොට මේ දඩයම් හිීනවෙන ඒක නිසා එහිට ගොත්ත්‍රික මනුෂය ත්‍රුණභක්ෂණයට පුරදුා ්‍රුණනභක්ෂණයට ්‍රෘුණයට භක්ෂයට පොරදුුණා පුරුදුවෙලා ඊට පස්සෙ තන වගුරුබින් තමන්ගේ ග්‍රහණයට ගත් ග්‍රහණයට අරගෙන වගුරුබි මල හැදෙන තුණභක්ෂණය ප්‍රචිලි තවුණනට ප්‍රචෙල්තල එතැනින් ඊ පසෙ කද කෙරව මේ කට්ටියේ ත්‍රුණන වගාවට මුල්තැනැ දුන්න. එතකොට වගුරුබි මුල් කරගෙන මේ කට්ටිය තෘුණයට පොතුගහලයිට කාලා එතැනින් පටන් ගත්තා ත්‍රුණ ඇටවල තියන සුවද මුල්කරගත්තා ඒකෙන් නිර්මාණය වුණ ත්‍රන ඇටවලින් නිර්මාණය සුවඳත් එක්ක මුල්වෙච්ච සුවඳැල් කියන වී කියන වර්ගය ගෝත්‍රික මනුෂ්‍යයා ඉතිහාසය විසින් ස්වබාධහම විසින් අපේ ගෝතික මනුෂසියට හඳුන්න්නල දුන්න. අද සුවඳදැල් නමින් හඳුන්නන වී විශේෂය. මා වී විශේෂය ඉතිහාසේ තිබිච්ච. වගුරුබිම්මල වගාවෙච්ච මාවී විශේෂය තමයි මාවිී එෙක්ක ඒ අප වී විශේෂ ඇතමයි සුවන්දැල් කියල කියන්නේ සුවන්ද කියලක් යන සුවන්ද මෝල් කරගෙන හැල්ලදිච්ච හැල්වල හැදිච්ච නිසා සුවන්දැල් කියන වී විශේෂය ආවා. දැන් එතකොට අන තෘන ඇට භක්ෂණයට ජනතාව උපුරදුනා ඊට පසේ විශාල මහාපරිමාණෙන් වීකර්මාන්තයවත් ගොවිකර්මාන්තයත් ගොවි යුගයට දඩයන් යුග වැඩියුගේ ඉඳලා. ගොවියු ගට සංක්‍රමණය වුණා එතකොට දඩයංයුගේ ඉදලා ගොවිියුගේට සංක්‍රමණය වෙනකොට මේ ත්‍රනයට භක්ෂණය හැවත් ගොවිටැනට මනුස්්‍යයා යොමු කළ විශේෂිත සත්වයෙක් ඉන්නවා කවුරුත් ෝගොල්ලො දන්නවා මේ සත්වය අපි අපේ භාෂාවෙන් කියන වගේ කුරුල්ල කියහිට මේ ගේකුරුල්ල තමයි ඉතිහාස ගල් ගහාාවල පැටවුදාලවරලා තුරනබිට ගේල්ලි වෙරලා ත්‍රන පඳුර තුරුණන කරල් කඩාගෙන විරල් ෙරලා පැටවුන්ට ගිල්ලොපු සත්වයයා ගේ කුරුල්ලා ඒ ගේකිල්ලි ක්ෂණ එක ක්‍රියාව බලාගෙන හිට ෝත්‍රික ලියතමයි ඉස්සේලම ගේ කුරල්ලගෙන ඉගන ගත්තා මේක පටවුන්ට පරිබෝජන කරන පුළුවන්න්න පිටකෑවට ප්‍රශ් ඒකනිසාපිච්චාව ගේලි අච්්‍යාව ෙවිලිය කාලීරලා ළමයිටත්ද වනු සවායිපුුසිිටදදුනා විප්ත වෙලාල ගියා වී වගාව. චි කර්මාන්තය කෙල ගන්නේ එක ඉතිහාසේ ග වැද යුග ඉඳලා කොවයුගේට සංක්‍රමණය වෙනකට අන්න ස්වබා දහමින් ගැන්වා කුරුල්ලෙක් මුල් කරගෙන මෙන්න මේේ පරිභෝජනය කරන් පරිභෝජනය කළට බොලාටම ගුත්තු වන්නේන කිය ඒ දේවවාදී කියන දෙවියන් වහන්සේ විසින් මනුස්්‍යයාටමේක දුන්නයි කියලා දෙවියන් වහන්සේ විසින් මනුස්්‍යයාටමේක හඳුන්නල දුන්න කියර සොයා ගනීම එතටේ සොයාගැනීමේ ගින්දර හයාගන්නවාසයි පුෘුෂයා විසින් හැබැයි ෑ ක්ෂණය සොයාගන්නවා ගැවිලිය විසින් ඉතිහාස හිටි ඉතිහාස හිට ගැවිලිය විසින් තෘනයට භක්ෂණයෝ ොයාගත්තා ඉතිහාස හිට ගෝත්‍රික විද්‍යාඥා විසින් ගිින්දර හොයා ගත් එතවට ගින්දර මුල් කරගෙන සතුනු තම්බල කෑවා පුච්චල කෑවා හාල්ඉකට වී ්‍රුුණෑයට තම්බල භක්ෂණය කළ අද ඒ උප ඒකම මුල් කරගෙන තමයි අපි අද කියනවා කුරක්කන් කියල කියනවා තන කියල කියනවා මෙදේරි කියල කියනවා අමු කියල කියනවා හාල් කියල කියනවා රතුල් කියල කියන සුදුහාල් කියල කියන සුුවඳැල් කියලා කියනවා ඉළඟට මාවී කියල කියනවා ලෝකයේ විදව් ප්‍රදේශ ආසියානු කලාපේ මතකතියාගන මේ කතන්දරය කියනකොට මේක සිද්ධවෙනි ලකේ නැගැනහිර කලාපේ රටෝවල විතරයි මේ ක්‍රියාවලිය ඉතිහාසේ මෙන්නම මේ ත්‍රනෑට භක්ෂණය දඩයන් යුගෙන් ්‍රෘනෑයට භක්ෂණට විරලා ගොව තිහාසට විල්ල ගොව යුගයට සංක්‍රමණය වෙන්නේ ඉතිහාසේ ආසියානු කලාපෙවත් නැගනර කලාපේ රටව ැගෙහිර කලාපේ රටවල් වල ක සම්ප්‍රදාය හැටියට ඉතිහාසයට ගෞරවකිරීමක් හැටියට සත්ත්‍යහා සිහිකිරීමක් හැටියට ඉතිහාසේ ඉඳලාම සෑම ගොවි ගෙදරකම සෑම ගොවි ජනපදයකම ඒ කාලයේදී කුඹුරු කපා අස්වද්දල අවසාන කාලයේදී මොකද කරන්නේ ගෙදර ගෙනල්ල එල්ලුවා කරල්මිටියක්. සෑම ගෙදරම කරල්මිටියක් ගෙනනල් එල්ලුවා යුතු කමයිෂ්ට කරන්න. පාටද මේ යුතුකම ස්ෂ්ට කරන්නේ යුතුකම ස්ෂට කරන්නේ ගේකුරුල්ලාට හෙවත් වීකුරුල්ලාට ගෝත්‍රික යුගයේහිටිය ගෝතිික මනුස්්‍යයා වගුරුබිම් අත්පත් කරගන්නවත් එක්ම වගුරුබින්ම් ල වගාකරනවත් එක්කම තුන වගාව සංවර්ධනය වෙනවත් එක්කම ඔහු අමතක කළේ නෑ මුල කවද්දාවත් අමතකළේ නෑ මුල. නිසා ඒ කට්ටියක ව ඔහේලා ඉන්න ගෙවල්ලොල අපි ඔහලට කෑම ගෙනනල දෙන්න ඔහේලා අපිට කෑම ගෙනල්ල දුන්නා ඒ යුතුකම අපිෂ්ට කන්න වදැන් අපි ඔහේලට කෑම ගෙනල්ල දෙන්න ගදර හතර මුල්ලෙම එල්වා වීකරල් මිටි හතර කාට කන්නද ගිරවුන්ට කන්්ඩ මන්ඩ සැලලීනියෝන්ට කන්ඩ ගේකුරුල්ලට කන්න ගේකුරුල්ලගේ වර්ගයා බෝ කරන්න යුතුකම ෂ්ට කරන්න එතකොට අන්න ස්වබාදහමත් එක්ක ගේකුරුල්ලා අපිට ඒවත් වීකුරුල්ලා අපිට දුන්නා බත්පරිභෝජනය ඒ බත්පරිභෝජනය මුල් කරගෙන හැදිච්ච ජනසමාජවල ශක්තිය තමයි ඉතිහාස යුද පිටිය ැටු ඉතිහාසයේ යුධපිටිවල ගැටුනේ ගේකුරුල්ලා සුනබිංවලින් ගැනල්ලා අපිට හඳුන්නල දීපු වීවල හාල්වල ශක්තිය යුධපිටිය ගැටුණ කොටසක් පරාජිතින් බවට පත්වුණ කොටසක් ජෑග්‍රහහිතින් බවට පත් වුණු ලංකා ඉතිහාසේ දසමහායෝදීෙන් හිටිය කියන යුගයක් තියෙනවන මම් මේ වර්ණා කරනෑ කතාාව විතරයි කියන්න. දසමහායෝදීෙන් හිට යුගයේදී ඒවකටහිට රජ්වුරුව තමයි දුටුගැමුණු රජ්ජුරුවෝ රුහුණු මාගම්පත්තු වේ තෙස්සමහරරාම ප්‍රදේශ කතරගම කැලය යාලා භේවභූමිය කියන ඔක්කොම බීවලින් සෑම්පු විෂ්ත කළ දුටු ගැමුණු රජතුමා දුටු ගැමුණු කුමාරයා කියනවා ස් දුටු ගැමුණු කුමාරයාගේ මලයට තිසුමායට ස් තිස්ස කුමාරයට කියනවා මේ වෙෙල්ලස් අස්වත්දන්න කියලා ොද අස්වද්ද වීවලි ඒ එතකොට ඒක මුල්කරගෙන වී කර්ම වී මුල් කරගෙන ප්‍රධාන ජීවන උපයමාර්ගයට බවට පත් වනා ජනතාවගේ එතකොට ගොවියුගේට ඇවිල්ල මේ ගොවියුගේ හිටි නායකෙක් තමයි අප දුට ගමුණු රජරෝ කෙල ැනි ගොවයුගහිට ගොවිනායකක් මොකද එහෙම කියන්නේ කතරගම දෙවල හදල තියන්නේ කතරගම දෙවත දුටුගැමුණු රජ්ජුරු. එතොරක් දුට ගැමුණු රජ්ුරුවෝ දෙවල හදල යොරොවෙලා කිරිවේරට පූජා කරනවා. එතකොට කතරගම දෙවියන් කියන කෙනා දේවාලය දෙවල ඇතුලේ ඉන්න ඔගොලො දකල නැහැද. හැබැයි එතන ඉන්නේ අමුඩයක් ගහගත්ත ටිකක් ලාබාල මහා වයෝගුරු්ද කෙනෙක් අමුඩක් ගහ ගත්ත එක් කියනෙ අමුඩය කියලා කියන්නේ ගොවිිපුතෙක් කියනෙ කතන්දරේ ගොවිිපපුත්‍රේ කිය ට මර ජුර කල ැන ගොවිපුත්‍රේ කිරිව ේරවාන්සට බැඳග එක කතරගම දෙවියන් කගෙන පි කතරගම දෙවියන්නත් දෙවියන් මහාැන ඉතිහාසකත්තයින් පැස කියන මහාගෝෂ ම ගෝෂතැවලට රජක් ජක් ුණනත් ක්‍රෂිකර්මාතය කර गे, गे एक। एक मा කරනිसाහ दे हैं හි्या अुග නි ගत्र යගේ ग यග ග පස गො यद्ध ग ගේ ගමු රज್्यුව ඇला ග यදध्य ඉස්සල්್वा යදध කලා කියනකට ඉල්್ला कर ප ෑ कर ො ක ब අवाගේ बैर කකලගේ නෙ හො ශक्ति जाනක න්නේ ශක්තිියර්ධනය වෙන මලජරාව නැති යුරිය නැති ්‍රරටෝලෝල විකාර මනස්ගාත නැති මනස්ගාත හීන නැති ලංකාව තිබුණ එතකොට සොයාගෙන ලංකායි භූමියේ මේ වී වගාවට ආවේනිික වගා ක්‍රම වගා සැලසුම් පොහර යොදන ක්‍රම ඒ සියල්ලම ලංකාවසතු තිබුණ ගොවිජන තවසතුව තාක්ෂණය තිබුණ අද තම මේ ගොවිඩ ජනතවසතු සතු ක්ෂණය නැති තාක්ණ ය गන ජන සතු නවේ අද ක්ෂන ති බට හි බලවත जाතියत्र හු එතवට इतिहा से අද ඉන්න ලංකායි कोෝटी देखයි कोෝ देखට වැඩ ජගානයක් හිටපු කාල ුග පට ති कोෝ නමया දहाया जीීवत्च प्र්‍රදේशයක් में कोෝटी දहाක मेරයට හිට මේ ප්‍රදේश ලंකාව න දखුණු ප්‍රදේश ක कोට हा අපක कोटी හිට කිය . රහ ස हाදු පස క ති පසल හरा හැටरा පස තිෙන කා පස දු युග रा රජමहा रे හිට ට हाදු्र ති ති දුන්න දු රකාව තු ුඩිය ඉතාලියන් ෙනන නේ දන්නේ ලකාව හ ො. ලංකාවේ හැදිච තමයි හාමුදුුවු තිස්දාට පිඩ පාතදානයට රාජ අනුග්‍රහයටත්තේ හෝ සිතුුවරුව අනු ග්‍රහයයට හෝ මොනය හම්මුවෝ මොන කෙන හෝ මුල් කරගෙන දුන්නේඒ කට්ටියගින් දුුණු දානේ ලංකාවේ දේව පිටින් ගෙනාවි නෑ හනන් ස්වෑම්පෝෂිත යැපුුම් ආර්ථික සැලස්මක් ලංකාව තුළ තිබුණා හාසි ලාි මේ ැට මේ කතන්දරයේද මෙහොමේ කියාගෙන එන්නේ අද වෙනකොට ලංකාවේ සහ ලෝකයඉන්න මිනිස්සු සවබාදහමෙන් ඉවත් කරල දට. මෙන්න මේ සවබාදහමෙන් ඉවත්කරපු එක තමයි අද ලංකාව ටුව බෝඩ් පච් ක ද. මහරගමට ගියොත් තියනවා පිළිකා රෝහල. පිලිකාරෝහලේ ඉන්නවා අරමංගොලින් සඳහන් කළ සේරෝ මහත්තුරුටික ඉන්නවා. මහාචරයව මහතුරටි ොස්ත මතුරටිකත්ති න්න පුරුවරටිගත් න්න ඉංිනේ ෝටිකත්ති න්න හමුදා නිල ධාරනොත් න්න පොලිසිනිල් දර්නොත් ඉන්නවා ලංකාවේ අවුරදු දෙේතුනේ ළමයිතුත්ති හි දොලය කටිය අත්තිඉන්න තියේ හතලිය කටයඇති න විස්්වජෂපය කටියත් චච රෝස් පිරිල්ලෙක්. ඒ ඔස් පිලන් තියනවා ගණන තරත් යන එක ුනිට් එකක් මාතර යන ොළඹත් තිනඒ එක නොයකුන් වි ප්‍රේශ තියවා ඒක එක පිළිකා ඉළඟට සීනි සීනි රට වටේම තියනවා අවුරුදු දෙකේ ඉඩලා අවුරදු සිය වෙනක සීණි තියනවා සීනිිවාටටුව ඒමයි ඉලට හාර්ේ ඩ්ෙකත්තැන්පසේ මගේ අම්මෝ දැන් ඉන්න කට්ියයගෙන් පොඩ්ඩක් කතා කොල ලන්නක අනේ බලන්නකෝ මහතය හරි උජාරුවෙන් තමයි කතා කරන්නේ මට තියෙනවන මේ හාඩටක් තියෙනවනේ ම මේ හැමදාම බේදබන මේ හරි ලොකුවට තමයි කියන්නේ මට මේ හාඩ්ටැක් තියනවා ම මේ බේදබන කොයිවෙලා පුරල මැරෙද් දන්න යනේ අම් මේේ ඔන්න ඉන්න ලෝකේ ඔන්න ඉන්න ලෝකේ හාඩටක් තියවන හරි ලොකුයි ඊළඟට සමාජරෝග තනිකරවාට්ටුව කොස්ටෝ තෙල් තනිකරවාට්ටුව මෙන්න මේ තත්ත්වයට බලපාන ප්‍රධානම හේතුව තමයි ස්වබාදහමෙන් ඔබ ඉවත්් කරලා තියනෙක ඔබ ඔොහොඳට තේරුම් රගන්ඩ. ස්බාදහමෙන් ඔ ඉවච් කරලා තියන අපි දැම් බලමු සොබාදහම සහ ඔබ ූතන වර්තමාන වෙළන්ඳ පොල තියන සොයාමීට් සොයමීට් කියලා කියන්නේ මේ කියන්නන්නේනන් සොයා බෝන්චෙල ස්ට කියලායිට සොයාබෝන්චල තෙල් අර ගෙන එක ප්‍රස්සානික කොටස්තිික ඉවත් කරලාට ඉතුරුුවවෙච්ච කාබෝ හඩ ස් එක තමයි සොයාමීට් කෙල කියන්නේ එතකට මේක නිස්පාධනය කරන්න කොහේද මේක නිෂ්පාදනය කරන ඉන්දියයාාව ඉන්දයාාව නිෂ්පාදනය කල්ලඉරලා ඉන්ඩයානු ක්‍රමවේදය තමයි තමන්ගේරටේ නිෂ්පාදනය අවට රටවල්ලවට විකුණ එක ඒ නිසා ඉන්ඩියාවෙන් මොකක්ද කරන්නේ සෝයාමීට් කියලා කැන ඒන ඒකට කනවා ඉදි ටප මේඉනිිස්් පාදන කන එවලා ඊට පස්සෙ මෙහෙයින්නවා ිලදී ගැනන මෙ ජයඒජන්ටලා ඉන්නවා මේ ඒජන්ටලමකද කරන පැකට කරන්නවා තැකට් කර ලිවෙරලා ඒකට දානව රසකාරක එකතු කළ කෘතිම රසකාරකය පොලොස් සැම්බුල චුට්ටක් හිතල බලමු පොලො සැම්බුල රසය තැපස් රට එකකන්න පොසම්බුල රස රසයලට එකතු කලාාට මතක තියාගන්න මේක කෘතිම රසකාරකයක් බව. ස්වාවික රසකාරකයක් නෙවෙ. ඔබ පොස්තැබුල රස විඳින්න ඕන්නන් ගිහිල්ල කොස්ගහ කළකට ගිහිල්වෙරලා පොලොස් ගටය කඩාගෙන ගිල්ලරලා තම්බල හදල කන්න එන්න අන්න එතකොට ඔබ විඳිනෝ ෝරිජිනල් පොස් රසේ. හැබැයි ඔබ T එක ඔබ විඳින්නේ ඕරිජිනල් පොලොස් රසයක් නෙවෙයි. විද්‍යාචීෙන් විසින් නිෂ්පාදනය එකරපු කෘතිීම රසායිනික පලසයක් එතකොට ඒකට ඔන්න හුරු කරලතිය ඒක තමයි පලවැනිීම ඒක තමයා වර්තමාන සමාජයකත් තැන්පසේ එක හේතුවා. වර්තමාන සමාජයන කට්ටියේ ඇත්තටම බෞතරයක් යාම යන්න දන්න ඒක නිසා ඒකට්ටිය බලනවා න ම වාකාරෙන් තමන්ගේ අවශ්‍ය වි් කරග න ඩ තියන වොඩේ නි්පාය කළලතින ඕනෑම දෙදයක් පරිභෝජනය කරන්න හුරලා තියෙනවා මෙන්න මේ ක්‍රමවේදය සහමුලිම මේකන බටහිර ක්‍රමවේදය ඔස්ේ එකනි සාමික සාකච්චා කරන්නේ බටහිර ක්‍රමවේදය ඔස්සේ බටහිර බලවත්තු විසින් ලෝක ජනගානය තමන්ගයටතෙඉන්න ලෝක ජනගානය සමාගන් හතරක් යටතේ පාලනය කරනවා. එකක් තමයි පියෝ භවිරේජස් සමාගම. රජ සමාගමය නිෂ්පාදනය කරන සියලුම බාන්ඩ නිෂ්පාදනය කරන්නේ ලෝක වෙළඳ ලෝ ධනපති වෙළඳ පොළ ධනප ධනපති ආර්ථික සැලස්ම මත ඒ නිෂ්පාදනය කරලතිය පියෝ බව රේජස් කෝලාවර්රග බිීමවර්ග සියලුම දේවා ඊ ළඟට අනිත් පැත්තෙෙන් නෙස්ලේ ත ලංකාල ලංකා නැස්ලේ කියෙන ල ලංකාක පගල සමාගම ඒෙන් පිටි වර්ග ඊළඟට මේ අෞෂධ සමාගම් දෙකක් තියෙනවා මේ සමාගන් දෙක පිට පස තියෙන අුෂද සමාගම් දෙකක් මේ සමාගන්ධය නිෂ්පාදනක සෑම බාණ්ඩයකටම අතුරු ප්‍රතිඵල ඇත එය පරිභෝජනය කිරීම තුළ ඒ තුළ හටගන්නාව රෝගකාරකයන් ඇත රෝගකාර්කයක් දාලා තමයි බාණ්ඩයවන් මේක පරිභෝජනය කළරන් පසේ අනිවාරයම ඒ ෙඩ හැෙනවා ඇත කොකාකෝ ලබේ කකෝ කොකාෝ ලබොන්ඩ ිය වැඩියාව හැදෙනවා ඇත කොකාකෝල බොන්න කිය වැඩියවා හදෙනවා ඇත දිය වැඩියාවට අවෂද නිෂ්පාදනය කරලා ඇත කොහේද අෞෂද සමාගම ඉලකර නිස්ලේ සමාගම නිෂ්පාදන පිභෝජනය කරන්න ඔබ සැංකෝපරෝග සහ පිත්කෝ පොරෝග හටගන්න ඇත බාඩ නි්පාධය කල තියන මොක්ද නිශපාදන කලති වෂදය ද අවෂද නිෂ්ාන කරලා නෑ ේදනා නාශක පමණක් නිෂ්පාධනය කරලා ඇත එළඟට රට බේීම වර් රක්කු එළට රට නිෂ්පාන මත්‍රවය වර්ග සිල්ලමයි ඔබව සවබා ධාමෙන් ඉවශ කරලා තියන්නේ ඔබ පරිභෝජනය කළ මොනවාදක ඔබ දන්නේ නෑ අපි සරල උදාහරණයක් කියමු මුල්ියෝගගේ හිටි ගෝත්‍රික මලුස්යෝ අරාමංකවර මේ දසමහායෝදය හිටි කාලේ දසමහා යෝදය හිට කාලේ ඒ කාලේ දුන්නා මේ යුද්ධ සඳහා යන මනඒ කට්ටියට යුද්ධ සඳහා බත් මොනබද්ද දුන්නන්නේ ඒකො එකකුළු හල්බත් එ එකසු දුහල්බල තාමනුව දුන්නේ දම්බිත්තර තාමනුව දුන්නේ ඉතිහා සල්ල මෙන පොසම්බලි තමනුව දුන්නේ දුන්න දඩමස් තාමනුව දුන්නේ කොමැල්ලුම් රක දුන්නා තාමනුව දුන්නේ කොස්පොලොස් දුන්නාඉළඟට අල දුන්නා අලවැල්ලඒ ස්වභාරික හැදෙන දේවත් දේසික බෝග වර්ග ඒවා පරිබෝජර දුන්නා ශක්‍ර ජනකා හර වර්ග දුන්නා අද වගේ ඔය විකාර නාන අප්‍ර රටෝලගෙන් ඉෙක්සන් පෙටි වර්ග ටැබ්ලට් අර්ග යම්කුද දුන්නේ පිටිවර්ග දුන්නේ නෑ දවගොල් පිටි ලෝනේ ැන් පිටි හරිද බව පස වැැඩේ හරිද සනී පයිද මහතදහමරැලවට එකේ දන් කලිමිලායින ද න නිකා ර පටවගගේ මනිසුටක් දෙන ඒ තු නි්පාදනය කරන පිටරටව නිෂපාදනය කරන පිටි සමාග කිරි අරගෙන කිරවලින් ගන්න තියෙන උපේීමම හොඳම කොටස්ටි රගනය එකෙන් වෙනත් නිෂ්පාදන කල්ලියරලා ඒක ඉතිරිවෙච්ච ඩස්් එකට එකතු කන්නවා ඌරු පැට් එක ඌර පැට් එකතු කොල්ලිරලා තමයි ඔය එන්න මැලිබන් ඒන න ළඟට ඇකවිකා විජාතික සමාගංලියන පිටි වර්ග මේ මුල්වාස්ාාව හරිෝ ිුවෙන් ප මොක හමර වෙ මහත්වෙලා පිම්ිල ගඩ පන ලයින ඇබැටි එක කාලයක් යනොටතා ීමම කොද්න්නද. අඩි දහයක් ඇවිදගන්න බයපා දැන්ම කට්ටය කියන අනේ බලන්නකු මට අඩි හයක් ඇවිදගන්න බෑන හා පූ කන්දනන් අගන්න බෑකකුල් කෙටි කිටි ගානවානේ බලන්න කොමොක්දනේ මොකුත් වෙලානෑ කාපවියකේ වෙරද බීප එකේ වැරද්ද. වෙළලඳ පොලේ නිෂ්පාදන කරලා තියෙනවා නිෂපාදනය කලා තියෙන නිසා එක නිසා එකමේ දුන්න ඔපදමල දුන්නන. දු යි පස්ස එකක පරි ෝයක ද රග ලා න ද ොත් ො ක අප කට තාග ටिया දා නමයා සූතුන විවෘතාති හුන නතක පන යා වර්දන හත්ය ල් වෙලා රස්වා में जाාතිකර උපහි යතන ගෙන හිට යි ර ො जाතිකර ප आත ො හි ර ග ට ි්‍රපට ගොල න ද ව න න එක. ජාත්‍යන්තර වෙළඳපොලේ නිෂ්පාදනය කල්ලා තියෙන බාන්්ඩ ටික රූපවාහිනය හරහා ඔබගේ ඇස් දෙකෙන් ඔබේ බඩට යවන්නේ රූපවාහිනය වයි වෙනදී කරන නාට්‍යයවා චි්‍රපටිරු හකටොත්නවෙේ නාට්‍ය චිත්‍රපටියයත් හැමේක් අතරම තියනව වෙලාද ඇ මොනව වෙලාන්දැන්නින් පෙන්න්නනන්නේ මොකක්ද ආංන්කර පිටිවරගේ බි්වගම හඟ ආම මහහාමර හැලි ටි් එකක් කෙලීමේනවා. කොන්ඩ සුදුවෙච්ච හල වෙනවා පෙන්න රප පෙට්ටිය මේක බැලුව අම්මෝ අනේ මාම මේ අ ඇපල් ගෙඩිය දාලා දෙන්න මෘට්ිය කටර එක දවස්නලතිබන වෙල දැනීම අනේ මාම අන්නසිකටිය දාලා දෙන්නක බෝතලකට ජෑම එක ජෑ කන්න ජෑම් කියල දුන්න ප කන්න අාසිද නෑ කන්නේ අන්නසින වෙයි කෘතිම විකෘති විකෘතිය එතකට අන රෝප පෙට්ටිය හඳුන්න්නලා දුන්න ले. रूप पीटि रुप री ब द दििया बालागे हीिया और दु ैी मुකद प्न දුना त्र ले නිष්पाාदने ने जावा बंड हा बडट आंग ති ාව जञकाडेट हु हारी शोर चू चिल में िभोजने बंड लांका पर राटा वाटे में दै रप प ै न ලට්ෙත් වෙලන් දැන්න යන ඊට පසේ නික පපවත ැ ෝක හදු රැකයා බොහෝම සුලු ැකයා ප්‍රම නලු නිලියෝටික ඒ පස ංකා වට කෙල්ල කාරගන ොද නිිියෝ බවට පචරුවා නිලියෝ බවට පචරල ොටක ගනික බවට පචරුව ක ඊට පස්සේ මෙන් ජාතන්ත වද ෙල්ල පොලේත ිචා සෑරම කුුණුගොඩට ලික දැන්ම මනසත දැඟද ගැලවන්න ප්‍රධානම රෝගයක්තම ඔන්න ඕොක රූප පෙට්ටිය හරහා ඔ ඔබගේ සියලුම දේවල් මංකොල්ල කන බව ඔබ දන්නේ නෑ මේ රූප පෙක්තිය හර හතමයි මේ සේරම විකෘතිය විනාසය කිරුවේ. දැන්නංගුව බණටික පිරි්ටික කරමය ඔය පූජාරෝමය ටිකක් තියනවා ඒකාලෙම නෙවේ. ඒ කාලේ බටහි රේව තිකම තමයි පෙන්නුව. බටහිරට උමනාරන විදිිය රතමයි තාමත් වැඩේ නටන්නේ වැඩේ යන්න දැන් එතකොට අපි මේ සසාහකච්චා කරන ස්බා දාමෙන් ඔබයිඉ වත් කල තින මංගෝ ගොල්ල නු මෙ ට්‍රස්න බ දන්නවාද හරිට කෙසල් ගෙඩියක් ක්ඩ මට පුළුවන්න කියන කොහමද කෙසේ ගෙඩියක් කන්න කියලා නංකය නොබ දන්නේ කියලා. සි න ප ල කට දන්න කෙ ගෙිය පරිබෝජන කරන්නන්නේ කොහමද කියලා හිට අන්ගේ අද්‍යයන කරලතිව අදනයකු හැමැක්නම කෙ ගඩිය පරි බෝජනය කරන්නේ කෙල් ියෙන් කෙසල් ගඩිය කඩලා ගැනිවරලා මකක්ද කරන්නේ මුලයින්දලා අගට කෙ ගෙඩිය කන හැයි සබ ම කෙල් ෙඩිය හද කිය න්ද කෙ කන්න. ै ෙඩ ෙල් ියන්න හ . ොල හෙන්න බලන්න ෙල්ග හැදන්න බදාන එලිය හැදන ෙසගහ කෙසල්ගැන ගටනවා කෙසල් ගෙඩියනවා ඉදෙනවා ඉට පසනවා ले. දන ඇවිල් ලා ස්ල්ලාම කන්න කෙසල් ගැන එලියෙ ඉදිල තියන කෙසල් ගෙඩියර කළුපර ොප් එක ොප් එක ගොड़ දාන එියද. එලිය දලා लेන එත ඉ ෙසල් ගිය කාගෙන කාගෙන காගෙන කාගෙන காගන ග කෙස ෙඩිය ලදක්. පසේ අඩු පැත්ති ඉඳලා රසේ වැඩි පැත්තට කාගෙන යනෝ දැන් කියනනේ අනේවාම මේ අන්න සිගේිය මේ බෝතලට දාල දෙන්නේ කියලා ගෑම එක ගත්තයින් පස ජෑම්ම එකක හොමති නොද නෑ අන්න සිගේ හැදර තිය නතම අන්නා සිටිය ඉදුරට පස්සේ ආන්න ලේනනා හෝ සතතා හෝ මොනගෙන හෝ මොකක්ද කරන්නේ අග ඉඳලා මුලට කාගෙන යන උදාහරණ කතාවක් කියන්න. අපි ගම උග්හ උදගා ගත්තන් පස උගහහි වැඩියෙන් පැකරස කොයිබේ මුල? එහනං උද්ගහ කන්න සතා උග්ගහ ස්සලමකානු අපිම ගවෙක් කියලා අපික ම අඩිය කියලා අලියමොකක් දිස්සෙලම කරන්න ස්සල්ලකාන කොලටික. ඊට පස්සේ ඊළඟලා හරිය ඊට පස්සේ ඊළඟලා හරිය ඊට පස්සේ ඊළඟලා හරිරිය ඉළඟට මුූල ඇැබැ අපි කටයම කක්ද කරන්නේ දිය උද්ගා ගාවට ගත්තගැත්ත දුන්න ඇතිපහරක් කපලගත්තා මුල කෑල කෑව අ කෑලවිිස් කෙරවා මෙන්න ලෙට හේතුව ශරීරයේ ඉස්නාය පද්ධතිය ඉන්ද්‍රිය පද්ධතිය විකෘති කල්ලතිය. ශරීරයේ ඉස්නායු පද්ධතිය ඉන්ද්‍රිය පද්ධතිය විකෘති කල්ලතිය. මේ ස්නායු පද්ධතිය ස ඉද්‍රිය පද්ධතිය විකෘති වනාට පස්සේ විකෘති තත්වයන් ඇතිකන්න විකෘති තත්වයන්තමයිතිය. අධික රසයෙන් යුද්ධයක හුොතේම අයියටත් එහාගේ රසයක් හොයනවා. ය ද ට ුැු ද හු ද ද රු ැ ීම ිස්ක අර ේක ද හුර තියන ති හුරුනට පස නදේව හුුවන සබදහ දේව හුුවන්න ගොල ඇතම අබකනවද දැ අබ කනාව දරජින ලම්බ කනාද න ගරින බක මොදන් හේතු ගස්වොල හැදිලා ගස්වල පැහලා ගස්වල ඉදිල ගහෙෙන් බිමට වැටුණට පස්සේ අපි කෑවා දැමකදද වෙන්නේ අඹ හැදෙනම ගහේ පේන තියෙන බවපේන හැබැයි ටිකකාලයයි තියෙන්නේ සම්පූර්ණ ක්‍රියාව සිද වෙන්නේ ඉඩ දෙන්නේ නෑ ඊට පස මොකද කරන්නේ අඹ ගහත් එක්ම බදු දෙනවා යන්තන් ගෙඩිය ලොකුවෙලා යන්තම් පේනකොට අඹ ගහත්ත එක්කම බඳදු දෙනෙන කාටේ මුදලා ලිකින්ෙන් බට අම්ඹ එක්කෙනෙකුට කරන්නේ බදු දෙනවා බදදුගත්ත එක්ක අමකක්ද කරන්නේ සේර්ම කලෝන කන්න පුළුවන් සේරම කඩනෝ කඩල යුරලා යාමොකද කරන්න ඉස්සෙල්ලාම හොඳම්ඹ ටික ගහනෝන්ටට ඊට ඊළග පෙ ගාහන ඊළඟට පැහිච්ච පෙළ ගානු ඊළඟට ගැටපෙල දයන්නේ ඇටේ හහිවෙච්චවත් නති ගැට පෙළ ගාන උඩට උඩට ගහලිවිරලා ගේනෝ ඊතෙල ඊතෙල ගෙනලට ගාන අම්බවල හලයිට දැ ෝු ලඳ ොල බුටිකති අම්මෝ යනකොට අඹවල පාට කහාම කහ පාට යාං අඹතිය නවා කියල වෙරලා ගහිල මනවාද කන්නේ. ක්‍රියාවලි අවසාන නැති විකෘති තෙල් ගහපු ගැට කාපු ගමං ලෙඩ ඕන් ක්‍රස්්නේ ජාන විකෘති තාක්ෂණය මත ආහාර පරිභෝජනය කිරීම ප්‍රතිඵලයක් හැටියට එකී ජනතාව ෝග බවට පත්ව වන බව ඔබ තේරුම් ගත යුතුයි විසේසම වෛද්‍යෝරු බටහිර මේ කියන්නේ බටහිර වෛද්‍යරන්ට මේ කතාව කියන්නේ ජානවිකෘති ආහාර පරිභෝජනය නිසා ලංකාවේ බහුතරයක් පෝගෙන් බවට පත්විය ඇත එම් බටහිර වයිද්‍යරට අ උත්තර නැති පවසතියන පිළිකාවලට කොහේද උත්තර විකෘති නං යන්නේ දියවැඩියාවට උත්තර තියනද කොස්ටෝට උත්තරතියනොද විකෘර්තිතාව ස්වබාදහමෙන් හැනද ස්බා දහමේ විදිහයට පරිබෝජනය කරන න ෙඩවල් නැත දැන්මඟ හනු හෙමෙකක් දැන් එලියේ ඉන්නවා මන්දන්න ඔ කාක්කෝූ සෝබල්ලෝ මයිනෝ ගිරව් නායි පෝලෝංගු කෝටි අලි ඔය කට්ටිඉන්නොනේ ඒ කට්ටියට ළමයි හම්බුව නොනේ මේ ඒ කට්ටියට ළමයි හම්බුවන කොටලිය ඉන්න වින්න බකම කරන්න මිද්වා ක්කම කොරන්න කවදානය එන්නේ ඒ නෑ සවබා දහමෙන් වැඩේ කෙරෙනවා? සොබා දහමෙන් වැඩේ කෙරලවා. වින්නබූ අම්ම නැත මිඩ්යි් නොන නැත විකෘතිය ආන් ලාමේ හම්බේෙන් ස්සල දැන් කපලග නොමකොදද මේ මට වැඩ වැඩිනේ දැම ඉන්න ප්‍රමාණය වැට මට වැඩ වැඩ ඒකනිසාේ මොකදේ විශෂේ ඉන්න වදවර කියන මට වැඩ වැඩි නිසා ම මේ එක කරන්න මට ු හම්රන්න. ස්සර ඉින්නබු අම්ම කරපපු බැඩේ දැම්ම කක්ද කරන්න ඒකට වයි්‍යෝරය කියල දාලියවරලා ළමයාහම්බය නිසල බඩපලට එලියටර්ගෙනම කද කරන්න අන විිෘර්තිි සමාජයක් කර කතම ඇත්ත මිටවු තිකට ස්සල මේ ගම්බද ගත්තයින් පසේ බහතරයක් කලේ විින්නබු අම්මල කමයි ඕක වැඩ කලේ දැන්තමයි මඩ් නෝල්ද මඩයි නෝොල දන්න තැරයක් නෑ ඉ නෝල දන්නව ෑ ඒද ස්සල වින්න බ හම්දරින් හිටේ මි නෝොල ද ඒන කාකට බල්ලන්ට පූසුන්ට ලිට නොල් වෙලට. ඩමයින අදර හක දෙන්න මේක දෙන්න අරගිල්ලවනම් මේකග වන මගලක් ජිලවන්නේ නෑ ස්වබා දහම විසි ඔහුන් ආරක්ෂා කන්නුවා ස්බභ දහම විසින් ඔහුන්ගේ වාර්ගයා බෝයන එක ඔබට නවත්තිය හකිද බැරි හැබ ඔබලා විසින් ස්බා දහම විකෘති කරනවා ඇත මේකතමයි ස්වබා දහමෙන් මනුෂ්‍යයා ඉවත් කිරීම ප්‍රතිඵලයස්වබා දමෙන් මනුස්්‍යයා ඉවත් කිරීම ප්‍රතිඵලයක් හැටියක ඔබ රෝගීන් බවට පත් කරලා ඇත. එතකොට ඔබට වබා දහමේ ක්‍රමවේදිය මොකක්ද කියලා හිට මුල ඉඳලා ඉගෙන ගත යුතුයි තැන් අපි තා පොඩි කතාවක් කියන්න කෙටිම කතාව අධ්‍යනය කරලා බලන්න ගරඩියා මිය අල්ල ගත්තල පසි පරිභෝජනය කරන්නේ කොහොමද කියලා ඔබලා ස්වබාදහම අධ්‍යනය කරන්න මංකයන්දේ හර්ද වැර්දි කියලා බලන්න ගණඩිය මිය අල් ගතන් ප ගිලනිි ඔල් වින්ට නැට දක් ඒක තමයි ස්බ දහමේ ආහාර පරිභෝජන ක්‍රමය පි අඹගඩිය ගත්තන් පසේ අඹිගඩිය පරිබෝජනය කළයුතු සාවක්තියෙන ඉතිහාසට කාල කවරුත්තිය කර ස්සලලා අපේ පෑරණි වැඩිහිට සමාජය ොස්ගෙඩිය කඩාගෙන ඇවිල් වෙරලා කොස් ගඩිය පන දෙකට දෙකට කපල ඉරලා පහට්ට සහ ඉහෙක්් කරවෙකන්නවා. ඉහෙට්ට ඉතුර කරන්නවා පහට්ටකම්බනවා ආන පල්්‍යහන්ඳල පරිබෝජනය කරගෙන ගියා ඒ කාලෙ තිබුණ ඒ පරිබෝජනයන සවබාදහමත් එක් අපපු පරිබෝජන රටාට්‍රමය මෙන්න මේ නැතිවවෙලා ග කිය මෙන්න නූතන යුගත්තක්. ඒල ඔයෝගේ ලෙඩ්ඩු ටන කතාකරු නමටත් ලෙඩවල්ති බුල්නෑ කතා කරන නමත් එහෙම ආ් කෙනෙක් එම ලෙඩවල් මට කිය අදත් නෑ හැබැ දිය ර සන් ය ල ොක්ද මගල ගැනල ගැවන මිර ගල පොඩ්ඩක් තියන ගේෙේය ඒක ට ඩක් හි කියෙන. හ ෙ වල් න ෙවල න ්‍රති න බ ඔබ හ මහෝස බබයුගගේ හිටීමේ ලමෙක් මහස න්ි ග සහි ැතිවෙන සිටිගම නි ස්වීටිය කුමාර ම කියලා ගැනහිල්ල දැම්ම තිික වගුරු සහිත විශස සහිත පඳුරු තියන මේ සුවද සුවඳ සහිත පඳුරු තියන ස්ථානකට ගැනිහිල දැම්වා ගැනල දමළ හිට කොලාතු දමළ වැැහ්වා වැැහවා දැ රෑ පිණි වැටෙනවා ඊට පස පොළුවෙන් ගූස් එක හනවා මෙගේ ශරීරති වෙච්ච සේරම අර විශ සහිත කා කාලා විසවෙච්ච දේව ලල විස මැරුණා නැවතත් ළමයට සිහිාව හල් ට පස්සෙමකක්ද කෙරුවේ දඟලන්න ගත්තා වතුර පිපාසයි බොන්න වතුර නැගිට ගන්න බෑ ඊට පස් අතට අහුවෙච්ච දේවල් ටිගත් ති බුණන කොලාාතු වගේ පොලරොඩු මුල්ලගින් දමළ විකුවා ඉල්ලා ආන්න ඒන ගෙරලාදමයා හිටියයා උදේ වෙනකොට සාමානය නැගිට ගන්න පුළුවන් උදේවෙනකොට නැගිට ගන්න පුළුවන් අතේත්‍ර විච්චාර පඳුර ිකාරෙන් ගලෝ ගනි උ පඳුරත් එෙක්කම උදේ යනවා ගෙදර ගිහිල්ල ජෑන්පසේ ගෙදර කට්ටට හරි මැජික් එක මොකද මැජික මෙන්න මැරිලලා ගෙහිල්ල දාපක් කියෙන මෙ නැත ගෙදරනවා මරණෙන් නැගි්ටා මරය නැගිටලකම ගෙදරාවේ ඊට පස බැලූ අතේ තියෙනෙ මොකක්ද ඉගුරු කැල්ලක් කියලකිවවා ඉගුරු කිය අවගුල් ඕනතරන්ුව ජිංජ කියල කියන්නේ ඉගුරු කියල කියන්නේ ඉගුරු කරයට නෙහම? होया महा ष दिया හ ර औ दिया पाස ंगु गा ර नु හරना इति सबधाම विසිं अ අපිටහ රदී ඒ කග पද करරने विकෘति නිश्්පාदනයක් करන්න ැ हमेने विकෘर्ति उत्त सिह का නිसा अपयोෝगललට කියනවා सබා धහම පැත්තට හැරන්න है බදහමේ තියන දේව ලද්දිනය කරන්න ක කියලලා ස්බාදහමේ තියනදේ රිභෝජනය කළලා කියල වෙ අපිට ඒතරම්ම හෙනපතයක් නැත හැබැයි විකෘතිව තියන දේවල් පරිභෝජනය කන්නකොට අපිට අනිවා රෙම හෙනපතේ ඇත එහෙන ඔබලා තේරුම් මරගන්න ලංකාවේ මනුෂ්‍ය ්‍රෝගීන් බවට පත්කරල තියෙන්නේ විජාතික සමාගම්වල සහ බටහිර බලවත්තුන්ගේ ආහාර සහ අෞෂධ ක්‍රියාදාාමය නිසා කියලහිට ස්වබා දහමත් එක්ක ස්වබා දහමට අනුව පරිභෝජන ක්‍රමයක් අපි සකසා ගම්මු නැවතත් අපි අපේ පැරණිමේ සෑම්පෝෂ්ට නිරෝගී සමාජ බිකරමු කියන පනිවිඩය ඔබට දෙනගම ඒවගේ තා පනිිවිරයක් කියනවා අපිට සබ්ක්‍රයි් ප්‍රමාණය මදී ගගනිසා අපි සබ්්‍රක්් කරන්න කේ ලක්යනෝ පින්සාරටීවී සබ් කරන්න අපි මෙය වගේ තවත් වැඩ සතතාගලින් ඔබත් එක් අපි එකතුවෙනවා සිිල්ම දෙනාට සුබ දවසක් තෙරුවන් සරණයි පසාර.